ආයුබෝවන් සැප්තැම්බර් 23 තවත් දවසක් අපේ සිනමා අතීතවර්ජනයට සරසමු. චිත්‍රපටය 1969 අවුරුද්දේ තිරයට ආවේ. ඔබ සමහර විට නරඹලා ඇති. ඔබේ මතකයේ තිබෙන අපූර්ව චිත්‍රපටයක් පික් පොකට්. රොබින් තම්පෝ නැමැති විශේෂ සිනමාකරුවාගේ 11 වැනි චිත්‍රපටය. තම්පෝ අපේ ජනාකර්ෂණීය සිනමාවේ වෙනම කතා කළ යුතු මාතෘකාවක්. ඔහු තමන්ගේම චිත්‍රාගාරයක් ගොඩනගාගෙන වැල්ලම් පිටියේ ආර්ටි නමින් තමන්ටම ආවේනික චිත්‍රපට ශෛලියක් ගොඩනගාගෙන ඉතාම ජනප්‍රිය චිත්‍රපට රසක් නිර්මාණය කළා. ඔහු පිළිබඳ ලියවුණු ඉතා වැදගත් ග්‍රන්ථයක් තමයි ඔබේ පරිශීලනයට හසු වී තිබු ග්‍රන්ථයක් තමයි මේ ග්‍රන්ථය. රොබින් තම්පෝ ගෙවි ගිය යුගයක අන්තිම තරුව. විලාසිනී තම්පෝ හොතෑන් විසින් තමයි මේ කෘතිය රචනා කළේ. විලාසිනී කියන්නේ තම්පෝගේ වැඩිමහලු දියණිය. එකල චිත්‍රපටේ නරඹුවා නම් කහවත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයකම විලාසිනී නමින් සිනමා ශාලා තිබුණා කියලා ඔබට මතක ඇති. මේ විලාසිනී ලියපු මේ ග්‍රන්ථය අපේ සිනමාවේ එක් පැතිකඩක් ලිකරනවා. කොහොම වුණත් අපේ අරමුණ තම්පෝ ගැන පසුව කතා කරමු. දැන් අපේ තම්පෝ නිර්මාණය කළ මේ ජනප්‍රිය චිත්‍රපටයේ ඔහුගේ 11 වැනි නිර්මාණය පික් පොකට් චිත්‍රපටය ගැන කතා කරමු. පික් පොකට් චිත්‍රපටයට පාදක වුණේ දෙමළ චිත්‍රපටයක්. ඒ චාණක්‍ය විසින් අධ්‍යක්ෂණය කරපු එම්.ජී. රාමචන්ද්‍රන් සමග ජයලලිතා බස කාලේ තමිල්නාඩුවේ මහාමති දුරයට පත් වූ යුවළ ඔවුන් දෙදෙනාම රඟපාපු ඔලි විලක්කු කියන චිත්‍රපටය තමයි මෙහිදී චිත්‍රපටයට පාදක වෙන්නේ. මේ චිත්‍රපටයට පාදක වුණේ දරුවන් තුදෙනගේ කතාවක්. ලොකු දියණිය, ඊළඟට පුතා, ඊළඟට කුඩා දැරිය. කොහොම වුණත් මේ චිත්‍රපට ඔවුන්ගේ පියා එනකන් ඔවුන් ගෙදර බලාගෙන ඉන්නවා. මේ අතරතුරදී පියා අනතුරකට ලක් වෙනවා, අන්ධ වෙනවා. මේ දරුවන් තිදෙනව ගෙදරින් එළියට දානවා, ගෙදර අයිතිකාරයෝ. ඊට පස්සේ මේ ළමයි තුන්දෙනා කොළඹට එනවා. මේ මෙතනදී ළමයි වෙන් වෙනවා. තරුණයා නැත්තම් ධර්මයේ බොහොම පොකට් ගැසීමෙන් ජීවත් වෙනවා. මැනිකා නැත්තම් ලොකු ගෑන් ළමයා අශෝක් කියලා තරුණෙක් එක්ක විවාහ වෙනවා. හැබැයි ධනවත් ස්ත්‍රියක් විසින් හදා වඩා ගන්නවා පොඩි ළමයා විනීත. විවාහ වන දවසේම ඇයගේ මනාලය මිය යනවා. මේ අතර වාරේ මේ සොරකමේ යන අතර විනීතාගේ නිවසට අර ධර්මය තුළ මේවා හරි දෛවෝපගත කරුණ කාරණා. මේ භාවාතීශය දෛවෝපගත කරුණ. හැබැයි තම්පුරා දැනන් හිටියා මේ චිත්‍රපටි කොහොමද තමන්ගේ ප්‍රේක්ෂකයාට ගෙන එන්නේ කියලා. මේ නිසා මේ චිත්‍රපට කතා රසය මේ දක්ෂ අති විශිෂ්ට සිනමාත්මක ගුණයෙන් නොවුනත් අපූරු කතා රසය නිසා ප්‍රේක්ෂකයන් රඳී සිටියා. මේ චිත්‍රපටේ රඟපාපු වොලී නානායකර ධර්මය ලෙස කරපු රඟපෑම් බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක් වුණා. ඒ වගේම මේ චිත්‍රපටේ ආපු සමහර ගීත අතිශය ජනප්‍රිය වුණා. මේ සංගීතවත් කළේ මොහම්මඩ් සාලි සමඟ ෂෙල්ටන් ප්‍රේමරත්න. මේ චිත්‍රපටය තම්පෝ ඊට කලින් චිත්‍රපට කිහිපයක්ම අසාර්ථක වෙලා තමයි ඔහු පික් පොකට් චිත්‍රපටයට එකතු වෙන්නේ. හැබැයි පික් පොකට් ඉතාම ශූර ලෙස ජනප්‍රිය බවට පත් වුණා. මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කළේ එස්.ථෙවේන්ද්‍ර, සංස්කරණය කළේ තෝමස් ප්‍රනාන්දු, සංගීතවත් කළේ ෂෙල්ටන් ප්‍රේමරත්න සහ මොහම්මඩ් සාලි. චිත්‍රපටයේ ගීත ජෝර්ජ් ලෙස්ලී රණසිංහ රචනා කළා. ලතා වල්පොල ගායනා කළ සෝගිනි අතරේ පැටලී පැටලී, ඊළඟට ජෝර්ජ් ලෙස්ලී රචනා කළ ලතා වල්පොල ගායනා කළ ජීවන මදුකොතුලේ, ලයිනල් සිල්වා රචනා කළ ලතා වල්පොල සහ ධර්මදාස වල්පොල ගායනා කළ ලෝක නීතිය යුක්ති ධර්මයේ, ලතා වල්පොල ගායනා කළ එත් ජෝර්ජ් ලෙස්ලී රණසිංහ රචනා කළ ලෙලෙන පහන් සිලු සැලෙන, කරුණාරත්න අබේසේකර රචනා කර ඔරු කඳ වාගේ කැළඹෙන ලෝකේ එකම ලතා වල්පොල ගායනා කළේ, මොහිදීන් බෙග්ම මේ ගීතය නැවත ගායනා කළ, ගීත ශබ්ද පටිගත කළේ පරිපාලනය කළේ රිචඩ් සිල්වා, නිෂ්පාදනය කළමනාකරණය කළේ එස්.ඒ. නාදන්. චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය බොහොම වැදගත් කලාකරුවෙක් හෙන්රි ධර්මසේන අපේ හිටපු බොහොම දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. චිත්‍රපටයේ වේශ නිරූපණය කළේ ලෙනි කුරුපු, රසායනාගාර කටයුතු කළේ සී. මහේන්ද්‍රන් සහ අයි.ඒ. ජොහාර්. මේ දෙමළ චිත්‍රපටයක අනුකරණයක් වූ මේ පිටපතෙහි සිංහල දෙබස් රචනා කරේ ලයිනල් සිල්වා. චිත්‍රපටයේ සම්පූර්ණයෙන්ම රූපගත කළේ තම්පෝගේ බොහෝ චිත්‍රපට රූපගත කරේ. චිත්‍රපටවල දර්ශන වලින් 90%ක්ම රූපගත කරන්නේ චිත්‍රාගාරය ඇතුලේ. ඒ තිබුණේ වැල්ලම්පිටි ආර්.ටී. චිත්‍රාගාරයේ. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරා වොලී නානායක්කාර, නීටා ප්‍රනාන්දු, අශෝක පොන්නම්පෙරුම, රොයිද සිල්වා, ලීනා ප්‍රනාන්දු, පර්ල් කුරේ,
පියදාස විජේකෝන්, එඩි චූනිය, රිචඩ් ඇල්බට්, බී.එස්. පෙරේරා, ශ්‍රීනත් බස්නායක, බොනිපස් ප්‍රනාන්දු, පියරත්න එම් සෙනරත්, පර්ල් වාසුදේවි, ඩග්ලස් ද අල්විස්, ලැටිෂියා පීරිස්, ක්‍රිෂාන්ත විජේසේකර, දොන් සිරිසේන, මාක් සමරනායක ඇතුළු පිරිස. මේ පික් පොකට් ඔබේ මතකයෙන් ගිලිහෙන්නේ නැති අපූරු චිත්‍රපටයක්.